එහෙනම් සුබ දවසක් කියලා අදත් සිළු දෙනාම පිළිගන්නවා කමියුනිකේෂන් සර් YouTube channel එකට. ඉතින් මම මේ දවස්වල මේ skill test ක්‍රියාකාරකම් පිළිබඳව මම videos මාලාවක් දාගෙන එනවා. ඉතින් මම අද මේ video එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඔයාලා මේ කොරියානු exam එකට ඉදිකිරීම අංශය තේරුවොත්, ඒ කියන්නේ construction තේරුවොත්, ඔයාලට ඒකේ sub category විදියට එනවා මොකද්ද? rebar අනිත් එක තමයි carpentry. ඉතින් මේ rebar යටතේ ඔයාලට කරන්න තියෙන්නේ මේ අර යකඩ කම්බි තියෙන්නේ. ඒ යකඩ කම්බි binding කරන එකක් තමයි ඔයාලට කරන්න තියෙන්නේ. ඉතින් ඔයාලා මේ carpentry, ඒ කියන්නේ මේ වඩු වැඩ මේ වඩු වැඩ තේරුවොත් ඔයාලට ඉන්නේ සාමාන්‍ය මේ ලී වලින් එකට ඇන ගහලා ඔයාලට පැනල් එකක් හදන්න තමයි ඉන්නේ. ඉතින් මම අද මේ වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙනවා මේ ඉදිකිරීම තේරුවොත් ඔයාලට එනවා සබ් කැටගරි දෙකක්. ඉතින් මේ සබ් කැටගරි දෙකට එන ස්කිල් ටෙස්ට් ක්‍රියාකාරකම් පිළිබඳව තමයි අද මම මේ වීඩියෝ එකෙන් ඔයාලට කතා කරන්න යන්නේ. ඉතින් මම අර කලින් වීඩියෝ වල වගේම මේ වීඩියෝ එකේ අන්තිමයට දාලා තියෙනවා මේ ඔයාලට මම මේ PDF එකේදී පැහැදිලි කරන දේවල් අපැහැදිලි නම් මේ HRD වෙබ්සයිට් එකේම දාලා තියෙනවා විදේශ රටකදී මේ ස්කිල් ටෙස්ට් ක්‍රියාකාරකමක් අතරතුරදී ගත්ත ඔරිජිනල් වීඩියෝ දාලා තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් මේ එක්සැමිනර්ස්ලා කොහොමද මේ ස්කිල් ටෙස්ට් එකේදී මේවා ඔයාලගෙන් බලන්නේ කොහොමද විධිවිධානය කට්ටිය අණ දෙන්නේ කොහොමද මේ දැන් පටන් ගන්න කියලා. ඔය ඊට පස්සේ ඔයාලා හදපු දේවල් බලලා කොහොමද ඒ කට්ටිය ලකුණු දෙන්නේ? ඒ කට්ටිය අතේ ටැප් පරිකණකම් තියෙනවා. ඉතින් ඔයාලට මේ වීඩියෝ බලලා හොඳ අවබෝධයක් ගන්න පුළුවන් වෙයි. ඉතින් අපි කතා කරමු ඔයාලා කන්ස්ට්‍රක්ෂන් තෝරලා ඒකේ සබ් කැටගරි විදිහට ඔයාලා මොනවා හරි දේවල් මේ දෙකෙන් ඔයාලා තෝරගත්තට පස්සේ ඔයාලට එන ස්කිල් ටෙස්ට් ක්‍රියාකාරකම් පිළිබඳව දැන් අපි සාකච්ඡා කරමු. ඉතින් ඒ ගැන කතා කරන්න යම් වීඩියෝ එකට. ඉතින් වීඩියෝ එකට යන්න කලින් ඔයාලා කමියුනිකේෂන් සර් YouTube channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යයෙන්ම subscribe කරන්න. ඉතින් අපි මේ ගැන දැන් කතා කරමු. හරි එහෙනම් අපි මුලින්ම කතා කරමු ඔයාලා මේ කොරියානු එක්සෑම් එකට ඉදිකිරීම තෝරලා ඒකේ ඔයාලා සබ් කැටගරි එක විදියට මේ රීබාර් තේරුවොත් එහෙම ඔයාලට එනවා ක්‍රියාකාරකම් දෙකක්. එකක් තමයි ඔයාලට මේ කොමන් ටෙස්ට් එක විදියට එනවා මොකද්ද පින් බෝඩ් එකට පින් දැමීම. දෙවෙනි එක තමයි ඔයාලට මේ මොකක්ද දෙන්නේ assembling and fixing rebar. මෙන්න මේ ක්‍රියාකාරකම් දෙක තමයි ඔයාලට එන්නේ මේ සබ් කැටගරි එක යටතේ. අපි බලමු දැන් PDF එකට ගිහිල්ලා. හරි එහෙනම් ඔයාලා මේ කොරියානු එක්සෑම් එකට ඇප්ලයි කරද්දී ඔයාලා ඉදිකිරීම අංශය තෝරන්න ඇති. ඉතින් ඔයාලා දන්නවා මේ ඉදිකිරීම අංශය තේරුවොත් ඔයාලට ඒකේ සබ් කැටගරි එක විදිහට රීබාර් එනවා. අනිත් එක තමයි මේ කාපෙන්ට්‍රි. ඉතින් මේ රීබාර් කියන්නේ මොකද්ද? ඔයාලට තියෙන්නේ මේ මොකද්ද අර යකඩ කම්බි එකලස් කිරීම තමයි ඔයාලට කරන්න තියෙන්නේ. ඊට පස්සේ ඔයා මේ කාපෙන්ට්‍රි කියලා දැම්මොත් ඒකට එන්නේ මොකද්ද? වඩු වැඩ. ඉතින් මම ඔයාලට පැහැදිලි කරනවා මේ HRD වෙබ්සයිට් එකේ දාලා තියෙන PDF එකක් අනුව තමයි මම මේ දේවල් පැහැදිලි කරන්නේ. ඉතින් මේ HRD වෙබ්සයිට් තියෙන මේ PDF එක ඒකේ තියෙන දේවල් තමයි අනිවාර්යයෙන්ම ඔයාලට මේ ස්කිල් ටෙස්ට් එකට එන්නේ. මොකද මේ වෙනතෙක් ඇවිල්ලා තියෙන්නේ මේව තමයි. ඉතින් මම ඔයාලට පැහැදිලි කරනවා ඔයාලට ඔයාලා මේ කන්ස්ට්‍රක්ෂන් තෝරගත්ත අයට. ඒ කියන්නේ මේ කන්ස්ට්‍රක්ෂන් ඔයාලා විභාගෙදී තේරුවා නම් ඊට පස්සේ ඒකේ සබ් කැටගරි එක විදිහට මේ තියෙන්නේ මේ රීබාර්. ඒ කියන්නේ මේ යකඩ කම්බි එකලස් කිරීම. මෙතන මේ චොල්ගන් කියලා තියෙනවා. හරිද? ඔයාලා ඉදිකිරීම තේරුවා. ඒකේ සබ් කැටගරි එක විදිහට ඔයාලා රීබාර් තෝරන්න ඇති. හරිද? රීබාර් තේරුවායට එන ස්කිල් ටෙස්ට් ක්‍රියාකාරකම් ටික ගැන තමයි මම දැන් පැහැදිලි කරන්න යන්නේ. ඉතින් ඔයාලා මේ රීබාර් තේරුවා නම් ඔයාලට එන්නේ මෙන්න මේ කියන ටෙස්ට් දෙක. හරිද? මේ ක්‍රියාකාරකම් දෙකයි එන්නේ. ඔයාලට මතකයි දීවර අංශයට සහ මේ මැනුෆැක්චරින්, ඒ කියන්නේ නිෂ්පාදන අංශයට ස්කිල් ටෙස්ට් ක්‍රියාකාරකම් තුනක් එනවා. නමුත් ඔයාලට පේනවා ඉදිකිරීම තේරුවොත් එහෙම මේ PDF එකට අනුව ඔයාලට තියෙන මේ ක්‍රියාකාරකම් දෙකයි. ඉතින් අපි බලමු මේ ක්‍රියාකාරකම් දෙක මොනවද කියලා. ඉතින් මේ තමයි පළවෙනි ක්‍රියාකාරකම. ඉතින් ඒ යටතේ ඔයාලට එන්නේ මොකද්ද මේ insert pins. හරිද? මෙතනනේ pin code ගී. මේක මේ පළවෙනියට එන මේ pin දාන එක ඔයාලා මොන අංශ තේරුවත් ඔයාලට common test එකක්. අනිවාර්යයෙන්ම මේ pin දාන්න මොන අංශ තේරුවත් ඔයාලට එනවා. ඉතින් ඒකට සුපුරු විදියට ඔයාලට පේනවා මිනිත්තුවක කාලයක් තමයි දීලා තියෙන්නේ. ඊට පස්සේ බලමු මේ දෙවෙනි ක්‍රියාකාරකම මොකද්ද කියලා. ඉතින් දෙවෙනි ක්‍රියාකාරකම විදිහට ඔයාලා තියෙන මොකද්ද? assembling and fixing rebar. හරිද? ඔයාලා තියෙන්නේ මේ යකඩ කම්බි ටිකක් assemble කරලා. හරිද? ඔයාලට ඒ ටික fix කරන්න තමයි තියෙන්නේ. හරිද? එකට අමුණන්න තියෙන binding කරන්න තමයි තියෙන්නේ. ඉතින් ඒකට කාලය දෙනවා ඔයාලට මිනිත්තු 7ක කාලයක්. ඉතින් ඔයාලට පේනවා ඇති මේ ක්‍රියාකාරකම් දෙක තමයි එන්නේ. ඉතින් මෙන්න මේ කියන ක්‍රියාකාරකම් දෙකටම ඔයාලට test duration එක. ඒ කියන්නේ මේ skill test එක ඔයාලට දෙනවා මේ දෙක මේ ක්‍රියාකාරකම් දෙකටම මිනිත්තු 8ක කාලයක් දෙනවා. මිනිත්තු 8ක කාලයක් දෙනවා. ඊට පස්සේ දැන් ඉතින් ඔයාලට තේරෙන්නේ නැති ඉතින් මෙන්න මේ ක්‍රියාකාරකම් දෙක තමයි ඔයාලට ඉන්නේ. අපි බලමු දැන් මේ ක්‍රියාකාරකම් දෙක මොනවද කියලා. ඉතින් මම දැන් ඒකට පොඩ්ඩක් පල්ලෙහාට යනවා. ඔයාලට පේනවා මෙන්න මෙතන තියෙනවා මේ ටෙස්ට් 1 එක. මේ තියෙන්නේ ටෙස්ට් 1. හරිද? ඒකට එන්නේ සුපු විදියට ඔයාලට එන්නේ මොකද්ද මේ insert pins. ඉතින් ඒකට ඔයාලට දෙනවා මිනිත්තුක කාලයක්. හරිද? මේක හැමෝම දන්න එකක්. ඉතින් මම පොඩ්ඩක් ඕන පැහැදිලි කරන්න. නැත්තම් මේකට නිකන් අඩුපාඩුවක් වෙන හින්දා. ඉතින් මේ යටතේ ඔයාලට කරන්න තියෙන්නේ ඔයාලට පේනවා මෙන්න මේ විදියට මම ඒක පොඩ්ඩක් ඇඳලා නැවත වතාවක් පෙන්වන්න නැත්නම් කට්ටියට මේ අලුතෙන් ආපුවාට මේ පිළිබඳව එච්චර අවබෝධයක් නැතුව ඇති. හරිද? ඉතින් ඔයාලට පේනවා ඇති මෙන්න මේ පින් බෝඩ් එක. මේක තමයි පින් බෝඩ් එක. ඔයාලට පේනවා ඇති මෙන්න මෙතන කොළ රතු ඔහම පාට වර්ග දෙකයි තියෙන්නේ. ඊට පස්සේ ඔයාලට පේනවා ඇති මෙන්න මෙතන සමචතුරස්‍රාකාරව මේ ලොකු වේව තියෙනවා. මේ පේනවා ඇතිනේ. මේක ටිකක් ලොකු කොටු. ඊටසේ ඔයාලට පේන්න තියෙනවා මේ ඒකෙම තියෙනවා මෙන්න මේ හරියෙන් ඔයාලට පේනවා ටිකක් අර කොටු වලට සාපේක්ෂව මේ කොටු ටිකක් පොඩි. ඊටසේ ඔයාලට පේන්න තියෙනවා ටිකක් විශාල මේ රවුම්. හරිද? ඊටසේ ඔයාලට පේන්න තියෙනවා ටිකක් කුඩා රවුම්. ඔන්න ඔය වගේ එකක් තමයි මේ පින් බෝඩ් එකේ තියෙන්නේ. ඉතින් මෙන් ඔයාලට සරලවම කරන්න තියෙන්නේ මේ රතු කොළ එක බලලා මෙන්න මේ පින් බෝඩ් එකේ තියෙන මේ හෝල් තියෙන්නේ මෙන්න මේකට මේ පින් ටික ගහන්න තමයි තියෙන්නේ. ඉතින් ඒකට තමයි ඔයාලට මිනිත්තුක කාලයක් දෙන්නේ. ඉතින් මේ ගැන කතා කරන්න වැඩි අවශ්‍යතාවයක් නැහැ. මොකද හැමෝම දන්නවා මේ ක්‍රියාකාරකම මොකද්ද කියලා. ඉතින් මෙන්න මේ තියෙන මේ ඔයාලට පේනවනේ මේ සිලින්ඩරාකාර හැඩතියව තියෙනවා, සමචතුරස්‍රාකාරයව තියෙනවා. මේ වගේ මේ තියෙන මෙතන පින් 36ක් තියෙනවා. මේ පින් 36 ඔයාලට මේ පින් බෝඩ් එකට ගහන්න තියෙනවා. මෙන්න මේ විදිහට මේ තියෙන්නේ කලර් එක බලලා. මම කිව්වා රතු කොළ තමයි තියෙන්නේ කියලා. ඊට පස්සේ සයිස් එක බලලා හරිද? ඊට පස්සේ shape එක, ඒ කියන්නේ හැඩය බලලා ඔයාලට තියෙන මෙන්න මේ මිනිත්තුක කාලයක් ඇතුළත මෙන්න මේ ටික මේ pin board එකට ගහන්න තමයි තියෙන්නේ. ඊට පස්සේ අපි බලමු දෙවෙනි ක්‍රියාකාරකම මොකද්ද කියලා. මේ තියෙන දෙවෙනි ක්‍රියාකාරකම. ඉතින් ඒ යටතේ ඔයාලට පේනවා මේ තියෙන දෙවෙනි ක්‍රියාකාරකම. ඉතින් ඒ යටතේ ඔයාලට කරන්න තියෙන්නේ මෙන්න මේක. මේ තියෙන assembling rebar. හරිද? මෙතන තියෙනවා මොකද්ද චොල්ගන් චෝරිප්. හරිද? ඕකම තමයි මේ ඉංග්‍රීසියෙන් දාලා තියෙන්නේ. ඉතින් අපි බලමු මේක කොහොමද කරන්න කියලා. ඉතින් ඔයාලට මේක මම පොඩ්ඩක් මේක zoom out කරන්න කලින් මේ දේ පොඩ්ඩක් ඔයාලට කියලා එන්නම්. මෙන්න මෙතන තියෙනවා unit එක. ඔයා බලා ගන්න හොඳටම මේ මෙතන අයින මේ තියෙන unit. unit එක විදිහට මේ කට්ටිය දීලා තියෙන්නේ මේ millimeter. හරිද? ඔයාලා හොඳට මතක තියාගන්න මේකෙන් මේකේ වෙන දේවල් සියලුම දේවල් වෙන්නේ මෙන්න මේ millimeter කියන unit එකෙන්. ඔයාලා හිතන්න එපා මේවා centimeter නැත්නම් meter kilometer එහෙම නෙවෙයි. හරිද? හොඳට මතක තියාගන්න මේකේ තියෙන මේ හැම අංකයක්ම ඔයාලා ගණනය කරන්න ඕන මනින්න ඕනේ මෙන්න මේ කියන මිලිමීටර් අගේ. හරිද? ඕක ඒක තමයි ඔයාලට මුලින්ම මම කියන්නේ. හරිද? ඔයාලා අනිවාර්යයෙන්ම මේ මිලිමීටර් වලින් තමයි ටේප් එක අරගෙන සට ගාලා මනින්න ඕනේ. දැන් අපි බලමු ඔයාලට මෙන්න මේ වගේ එකක් තමයි තියෙන්නේ. මේ තියෙන ඩයග්‍රෑම් කියලා. ඩයග්‍රෑම් කියන්නේ මොකද්ද? රූප සටහන. මෙන්න මේ වගේ දෙයක් තමයි ඔයාලට කරන්න තියෙන්නේ. මම තව පොඩ්ඩක් zoom out කරන්න. ඒක ඔයාලට හොඳට පේනවා. ඔයාලට පේනවා මෙන්න මේ වගේ එකක්. මේ තියෙන්නේ මෙන්න මේ විදිහට තමයි ඔයාලට කරන්න මේ යකඩ කම්බි ටික මේ විදිහට තමයි ඔයාලට එකලස් කරලා කෙලින්ම බයින්ඩින් කම්බි දෙනවා. මේ බයින්ඩින් කම්බි ඔයාලට අර කෙල්සෝ හැන්ඩල් කියලා තියෙන්නේ. අන්න ඒකෙන් ඔයාලට ටක් ගාලා බඳින්න තමයි තියෙන්නේ. බයින්ඩ් කරන්න තමයි තියෙන්නේ. ඉතින් මේක ඔයාලට හිතන විදිහට බයින්ඩ් කරන්න බෑ. මේවා එකලස් කරන්නත් බෑ. ඔයාලට පේනවා ඇති මෙන්න මේ හරිය. මේ තියෙන්නේ මේ තැන් වල ඔයාලට පේනවා ඇති මේ අංක වගේක් දීලා තියෙනවා. මේ තියෙන්නේ මිලිමීටර් 50යි. අර මිලිමීටර් 350, අර මිලිමීටර් 250, මිලිමීටර් 150. ඒකවල ඔයාලට පේනවා මේ සයිඩ් එකෙන් තියෙනවා. මේ තියෙන සයිඩ් එකේ අර මිලිමීටර් 100, 400, 300, 200. මේ ඔක්කොම මිලිමීටර් වලින් තමයි යන්නේ. ඉතින් ඔයාලට මෙන්න මේ ඩයග්‍රෑම් එක හැටියට ඔයාලා පේනවා මේ පල්ලෙහානුත් තියෙනවා. ඉතින් ඔයාලට මෙන්න මේක. හරිද? මේක තමයි ඔයාලට එන්නේ දෙවෙනි ක්‍රියාකාරකම assembling rebar යටතේ. මෙන්න මේ තියෙන රූපයට අනුව ඔයාලට මේ ක්‍රියාකාරකම කරන්න එතෙන්දි ඔයාලට ලබා දෙනවා මිලිමීටර් 800 කම්බි 3ක් ඔයාලට ලබා දෙනවා. මිලිමීටර් 800 කම්බි 3ක්. ඉතින් මම ඒක ඇඳලා පෙන්නන්නම්. මේ තියෙන්නේ මෙන්න මේ හැඩේ මේ හරහාට තියෙන්නේ. මෙන්න මේ හරහාට තියෙන්නේ මිලිමීටර් 800 කම්බියක් තමයි මේ තියෙන්නේ. ඉතින් මේ ඒ වගේ කම්බි මෙතන 1යි, මෙතන 2යි, මෙතන 3යි. ඔයාලා පේනවා මේ කම්බි 3ක් දෙනවා මිලිමීටර් 800ක් දිග තියෙන යකඩ කම්බි 3ක් දෙනවා. ඉතින් ඔයාලට මේ උඩ ගාන එකතු කරුවත් ඔයාලට බලන්න පුළුවන්. මේ තියෙන්නේ මේ ගණන් ටික එකතු කරලා බලන්නකො. එතකොට ඔයාලට පේනවා මේ අගයන් ටිකේ ගාන මිලිමීටර් 800යි. හරිද? ඒ 800 කම්බි ටිකක් තමයි ඔයාලට මේ හරහාට දාන්න තියෙන්නේ. මේ හරහාට බඳින්න තියෙන්නේ මේ මිලිමීටර් 800 කම්බි. ඊට පස්සේ ඔයාලට පේනවා මේ දිග අතට. මේ තියෙන මේ දිග අතට හරිද? මෙන්න මේ දිග අතට ඔයාලා පේනවා මම මේ නිකන් අඳින මගේ නෑ මේ ඇන් දෙක පොඩ්ඩක් ඇදයි ගණන් ගන්න එපා. ඉතින් මේ දිග අතට ඔයාලට දෙනවා මිලිමීටර් 1000 කම්බි 3ක්. ඔයාලා පේනවා මේ 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 අගයන් ටික එකතු කරලා බලන්න. එතකොට ඔයාලට 1000ක් සෙට් වෙනවා. මේ තියෙන්නේ 100යි 400යි 300යි 200යි. මේ ටික එකතු කරපුවාම ඔයාලා පේනවා මේ කියන්නේ මේ මිලිමීටර් 1000ක් එනවා. ඉතින් මේ විදිහට ඔයාලට මිලිමීටර් 1000 කම්බි 3ක් දෙනවා. මේ තියෙන පළවෙනි එක, මේ තියෙන්නේ දෙවෙනි එක, මේ තියෙන්නේ තුන්වෙනි එක. හරිද? ඔන්න ඔය විදිහට දෙනවා. දැන් ඔයාලට පේනවා මිලිමීටර් 800 කම්බි 3යි මිලිමීටර් 1000න් හම්බ වෙනවා ඔයාලට කම්බි 3ක්. ඊට පස්සේ ඔයාලට පේනවා මේ ඇදේට එකක් ගහලා තිනවා. මම ඒක පොඩ්ඩක් කලර් එක වෙනස් කරලා පෙන්නන්න. මෙන්න මේක මේ ඔයාලට පේනවා මේ මේ ඇදේට ගහලා තියෙන එක මේ. මම ඒක පොඩ්ඩක් මෙහෙම මගේ ඉර ගැන නම් ඔයා හොයන්න එපා. පොඩ්ඩක් ඇද වුණා. ඉතින් මෙන්න මෙතන ඔයාලට පේනවා මෙතන ඉඳන් මේ කම්බි මෙතන එකක් තියෙනවා තව එකක් තියෙනවා මෙන්න මෙතන මේ තව එකක් මෙහෙම තියෙනවා. එතකොට මෙන්න මේ කම්බි ඔයාලට දෙකක් දෙනවා. මේ කම්බි වල දිග මිලිමීටර් 1200යි. හරිද? මිලිමීටර් 1200යි. මේ තියෙන පළවෙනි කම්බිය 1200 මේ තියෙන අනිත් කම්බිය. හොඳට මතක තියාගන්න ඔයාලට මිලිමීටර් 800 කම්බි 3ක් හම්බ වෙනවා. මිලිමීටර් 1000 කම්බි ඔයාලට හම්බ වෙනවා 3ක්. ඊට පස්සේ ඔයාලට මිලිමීටර් 1200 කම්බි 2ක් හම්බ වෙනවා. මේ තියෙන මේ දෙක දැන් මම ඔයාලට පැහැදිලි කරා. ඉතින් ඔයාලට කරන්න තියෙන්නේ සරලවම ඔයාලා ඉස්සෙල්ලාම ගන්න ඕනේ ඔයාලට ඉතින් මේ ටිකම ඔයාලට කරන්න හම්බ වෙන්නේ විනාඩි 7යි. හරිද? හොඳට මතක තියාගන්න මේ විනාඩි 7ක් ඇතුළත මේ ටික ඔයාලා ටක් ගාලා කරන්න ඕනේ. ඉතින් ඔයාලට මුලින්ම කරන්න තියෙන්නේ ඔයා ගන්න මේ මං කියන විදිහට. එතකොට ඔයාලට ටිකක් ලේසි වෙයි. ඔයා ගන්න මේ මිලිමීටර් 800 කම්බි 3ක්. ටක් ගාලා මිලිමීටර් 800 කම්බි 3 ඔයාලා ළඟට අරගෙන මේ එක පේලියට මෙන්න මේ විදිහට තියාගන්න. මේ විදිහට මේ කම්බි 3 මේ විදිහට තියාගන්න. මෙහෙම තියාගෙන ඔයාලා ටක් ගාලා මේ දීලා තියෙන මේ මිනුම් තියෙන්නේ මිලිමීටර් 50යි 350යි 250යි 150යි. ඔයාලා ඒක ඔයාලට දීලා තියෙනවා මොකද්ද ටේප් එක. හරිද? මේ ටේප් එකෙන් ඔයාලා මැන ගන්න ඕනේ. හරිද? මැනගද්දිම ඔයාලට චෝක් කෑල්ලක් දීලා ඇති. ඉතින් ඔයාලා මේ කම්බි 3 මෙහෙම තියාගෙන ඔයා මිලිමීටර් 50 ටක් ගාලා මෙතන ඉඳන් මෙතෙන්ට ගණන් කරගන්න. ගණන් කරලා අර චෝක් කෑල්ලෙන් මේ කියන්නේ ටේප් එක තියලා ඔයාලා ටක් ගාලා මේව කරා. ඊට පස්සේ චෝක් කෑල්ලෙන් මෙහෙම ඇඳා. කම්බි 3ටම වදින්න. ඊට පස්සේ ඔයාලා මෙතන ඉඳන් පේනවා මෙතෙන්ට මෙතන ඉඳන් මෙතෙන්ට. හරිද? ඊට පස්සේ ඔයා මිලිමීටර් 350ක් ටක් ගාලා මැන්නා. හරිද? මිලිමීටර් 350ක් මැන්නා ටක් ගාලා චෝක් කැල්ලෙන් ඇඳගත්තා. ඒ කම්බි 3ටම වදින්න. ඊට පස්සේ ආයෙ දිනවා එතන ඉඳන් ආයෙ මෙතෙන්ට පරතරේ මිලිමීටර් 250යි. ඒ 250 එකත් ඔයා ටක් ගාලා ඇඳ ගන්න මැනලා. ඊට පස්සේ තිනවා මෙතන එතන ඉඳන් ආයෙ මෙතෙන්ට අයිනටම වගේ වෙන්න මිලිමීටර් 150ක්. ඉතින් 150ත් ඔයා ටක් ගාලා මැන්නා මේ කම්බි 3ේම ඇඳගත්තා. හරිද? ඊට පස්සේ ඔයා ටක් ගාලා ගන්න ඕන මොකද්ද මේ මිලිමීටර් 1000 කම්බි 3. මිලිමීටර් 1000 කම්බි 3ක ටක් ගාලා ඔයාලා මේ විදිහට ගත්තා. හරිද? මේ විදිහට පොඩ්ඩක් ඒ ටික ගන්න මේ දිග අතර වගේ ගන්න මේ පැත්තට හරක හරස් අතර ගන්න. ඒක ලේසි වෙයි. මෙහෙම ගත්තා ඔයාලා මිලිමීටර් 1000 කම්බි 3. ටක් ගාලා ඔයා මෙතන ඉඳන් පොඩි මාක් එකක් දාගත්තා මෙහෙම. ඊට පස්සේ අයිනෙන් දාගත්තා. ඊට එතන ඉඳන් මිලිමීටර් 100ක් තියලා ටක් ගාලා මැන්නා චෝක් එකකින් ඇනගත්තා. ඊට පස්සේ මේ මෙතන ඉඳන් මිලිමීටර් 400ක් වෙන්න ටක් ගාලා ඇඳගත්තා. ඊට පස්සේ 400 ඉඳන් ඔයාලා 300ක් ආයෙ මිලිමීටර් මැනගෙන ඇඳා. ඊට පස්සේ ඔයාලට තියෙන්නේ 300 එතන ආයෙ ඉඳන් ආයෙ මිලිමීටර් 200ක් මනලා ආයෙ ඇඳ ගන්න. ඊට පස්සේ ওই ටික ඔයා ටක් ගාලා ওই විදිහට ඇඳ ගන්නවා. ඊට පස්සේ ඇඳගෙන ඔයාලට කරන්න තියෙන්නේ දැන් ඇඳගත්තේ ඔය තියෙනෝනේ. මේ ඇඳගත්තේ ඒව ටික ඔයාලා ලස්සනටම අර මේ තියෙන්නේ මේ අගයන් ගලපලා. දැන් ඔයාලා චෝක් එකෙන් ඇඳගත්තනේ. දැන් මිලිමීටර් 200 පැත්තෙන් ගත්තොත් ඔයා මේ මිලිමීටර් 200ක් මෙතන පරතරේ තිබ්බා මේ මිලිමීටර් 10 කම්බියේ. ඊට පස්සේ මෙතන ඔයාලට පේනවා මේ ගාන මෙතන පරතරේ මේ ඉන්න මම වෙන මේ පාටින් ඇඳලා පෙන්නන්නම්. දැන් පාටින් මම ඇඳලා පෙන්නන්නම්. දැන් ඔයාලට පේනවා මේ මෙතනින් ඔයාලා මේ මිලිමීටර් 50ක් තියලා ටක් ගාලා මේ හරියම වගේ ලයින් එක දාගන්න ඕනේ. ඔයාලට මේ මෙතන ඉඳන් මෙතෙන්ට තියෙන්න ඕනේ මිලිමීටර් 200ක්. මේ මෙතන ඉඳන් මෙතෙන්ට. මේ තියෙන්නේ. මෙතන ඉඳන් මිලිමීටර් 200ක් තිබ්බා. මෙතනත් එතකොට මෙතනත් 200යි. ඊට පස්සේ මෙතනත් 200යි. එතකොට ඔයාලට මේ උඩින් පේනවා මේ හරහට බඳින එක මෙතනින් මිලිමීටර් 50ක් මෙහෙට තියෙන්න ඕන. හරි? මිලිමීටර් 50. එතකොට මේ දෙක අතර ඔයාලට තියෙනවා මිලිමීටර් 350ක්. ඊට පස්සේ මෙතනින් ඊළඟ කම්බිය තියෙනවා මිලිමීටර් 1000 කම්බිය. ඊට පස්සේ ඔයාලා මේ දෙවෙනි මිලිමීටර් 1000 කම්බිය ගන්නවා. ඊට පස්සේ මේ දෙවෙනි මිලිමීටර් 1000 කම්බිය අරගෙන ඔයාලා මෙතන ඉඳන් මෙතෙන්ට මිලිමීටර් 350ක් මනලා එතනින් තියන්න මිලිමීටර් 1000 කම්බිය තිබ්බා. ඊට පස්සේ ඔයාලට පේනවා මේ මෙතන ඉඳන් මෙතෙන්ට මිලිමීටර් 250ක් තියෙන්න ඕනේ. ඊට පස්සේ අන්තිමේට ඔයාලට මෙතන ඉඳන් මෙතෙන්ට පන්නලා තියෙන්න ඕන මිලිමීටර් 150ක්. මං කිව්ව විදිහට ඔයාලට තේරෙන්නේ නැති මං හිතනවා තේරෙන්නේ නැති කියලා මං ඔක්කොම පැහැදිලි කරන්නේ නැහැ. ඊට පස්සේ ඔයාලට පුළුවන් ආය දැන් ඒක මෙහෙම තියාගත්තා. ඔයාලට පුළුවන් ආය මිලිමීටර් 800 කම්බියක් අරගෙන මේ මෙතන ඉඳන් මෙතෙන්ට මේ මෙතනින්දා මෙතෙන්ට 300ක් මිලිමීටර 300ක් තියලා තමා ඊළඟ මිලිමීටර 800 කම්බිය තියන්න තියෙන මේ දෙක අතර 300ක් මෙහෙම තියෙන්න ඕන. හරි. ඔයාලා මේ උඩිනුත් බලන්න ඕන මේ තියෙන්න ඕන පරතරේ මේ ඔයාලා මේ දිග අතරත් බලන්න ඕනේ තියෙන්න ඕන පරතරේ. ඊට පස්සේ ඔයාලා ඊළඟ කම්බිය ඊළඟ මිලිමීටර 800 කම්බිය තියන්න ඕනේ මේ කම්බියෙන්දා මිලිමීටර 400ක් දුරින්. හරි. එතකොට ඔයා මෙතනින්දා පරතරේ තියෙන්න ඕනේ මේ මෙතනින්දා ඔයාලා පේනවා මිලිමීටර 100ක්. ඉතින් ඔයාලා මේ තියෙන ගණන් මිනුම් 90 අර මං කිව්ව විදිහට ටක් ගාලා මැනගත්තා මේ විදිහට කම්බිය තියාගන්න. හරිද? ඊට පස්සේ මේ හරහට තියෙන විදිය ඔයාලා පේනෝනේ. හරහට තියෙන විදිය ගැන නම් එච්චර මේකේ කොහෙවත් ඩීටේල් එකක් දීලා නැහැ. මේ හරහට තියෙන්නේ හරහට කොහොමද තියන්න ඕනේ කියලා. මෙතන මේ හරහට තියෙන්න ඕන එක මේ කට්ටිය දාලා තියෙනවා. මේ තියෙන්නේ. මේ හරහට තියෙන්න ඕන එක මෙන්න මෙතන. මේ තියෙන්නේ. මෙන්න මේ දෙකේ තමයි මේ හරහට තියෙද්දි මෙතන මේ මෙන්න මේ මිලිමීටර් 10 කම්බියයි මිලිමීටර් 1200 කම්බියයි අතර මෙන්න මෙතෙන්දී මේ තියෙන්නේ මෙන්න මෙතන තියෙන්න ඕන මිලිමීටර් 50ක පරතරයක් ඔයාලා පේනවා. හරිද? ඊට පස්සේ මෙතන ඉඳන් ඔයාලා පේනවා මෙන්න මෙතන. මෙන්න මෙතන ඔයාලා පේනවා මිලිමීටර් 150ක් තියෙන්න ඕන මේ මෙතන. මෙතන ඉඳන් මේ හරහට තියෙන මේ කම්බියේ. හරිද? මෙන්න මෙතෙන්ට මිලිමීටර් 150ක් තියෙන්න ඕන මෙතන ඉඳන්. මේ උඩ මේ ඕකට පේනවනේ මෙන්න මෙතන. හරිද? ඔන්න ඔය විදිහට තමයි මේ හරහට තියෙන කම්බිය. ඒ කියන්නේ මිලිමීටර් 1200 කම්බි ටිකත් ඔය විදිහට තමයි තියෙන්න ඕනේ. ඔයාලට කරන්න තියෙන්නේ මේ කම්බි ටික එකලස් කරන්න ඕනේ මේ හරහට මේ කියන්නේ මේ තියෙන හරහට තියෙන ගණන් 90යි මේ දිග අතර තියෙන ගණන් 90යි. මම හිතනවා ඔයාලට තේරෙන්නේ නැති කියලා. හරිද? මම ඔයාලට තේරුම් නැත්නම් කොහොමත් මම මේකේ අන්තිමේට දානවා ඔරිජිනල් ස්කිල් ටෙස්ට් මේ රීබාර් කරන වීඩියෝ එකක් දානවා. ඔයාලට පුළුවන් ඒ ගැනත් හොඳ අවබෝධයක් ගන්න. ඉතින් ඔයාලා කෝකටවත් ස්කිල් ටෙස්ට් උගන්වන ක්ලාස් එකකට ගිහිල්ලා මේ දේවල් පුරුදු වෙන්න නැත්නම් ඔයාලා පුළුවන් ගෙදර ඉඳගෙනත් මේ දේවල් පුරුදු වෙන්න පුළුවන්. ඉතින් අපි පොඩ්ඩක් පල්ලෙහාට ගිහිල්ලා බලමු. ඉතින් ඔයාලා මේ විදිහට කම්බි ටික තියාගත්තා. ඊට පස්සේ මේ විදිහට කම්බි තියාගෙන ඔයාලට කරන්න තියෙන්නේ ඔයාලා බයින්ඩින් කම්බි දීලා තියෙනවා. හරිද? බයින්ඩින් කම්බි දීලා තිනවා. මෙන්න මේ සෙට් වෙන තැන තියෙනවා. ඔයාලට පේනවා තව පොඩ්ඩක් මම zoom කරන්න ඔකට පේන්න. ඔයාලට පේනවා දැන් මේ PDF එකේ දීලා තිනවා. දැන් ඔයාලා කරන තැනට මේ PDF එකේ රූපයක් ඒ කට්ටිය අලවලා දීලා තමයි තියෙන බිත්තියේ. හරිද? ඒ බිත්තිය තිබ්බහම ඔයාලට බලා ගන්න පුළුවන්. මේ රවුන්ඩ් කරලා තියෙන තැන් පේනවනේ. ඒතකොට මේ ජොයින්ට් වෙන තැන් අනිවාර්යයෙන්ම මේ ජොයින්ට් වෙන තැන් ඔයාලට අර දීලා තිනවා මේ කම්බි බයින්ඩින් කම්බි නමලා ඒව තද කරන්න කෙල්සෝක් හැන්ඩල් කියලා පොඩි ටූල් එකක් දීලා තිනවා. ඒ ටූල් එක ඔයාලා ප්‍රයෝගික කරගන්නම ඕනේ. හරිද? ඔයාලට ඊට අමතරව නිපෝ ඒ කියන්නේ මේ කටර් රණ්ඩුවක් දීලා තියෙනවා. ඊට අමතරව ඔයාලට සේෆ්ටි ගියර්ස් දීලා තියෙනවා. ඒ කියන්නේ අන්ජොන්මෝ ඔයාලා දන්නවා හිස් ඇසුම ඊට පස්සේ ඔයාලට චංගප් දීලා ඇති. මේ දේවල් ඔයා පළඳින්න ඉන්න ඕනේ. මේ දේවල් පාවිච්චි කරන්න ඕනේ මේක කරද්දි. මොකද ඒ කට්ටිය බලනවා. මේ ඔයාලට දීලා තියෙන සියලුම දේවල් ප්‍රයෝගික කරගෙන මෙන්න මේ ජොයින්ට් වෙලා තියෙන මේ රවුන්ඩ් කරලා තියෙන මේ තියෙන තැන තියෙන මම කොට තව පොඩ්ඩක් zoom කරන්න. මෙන්න මේ ටික ඔයාලා පේනවා. දැන් අර විදිහට තියාගත්තා. මේ රවුන්ඩ් කරලා තියෙන තැන් ඔයාලා අනිවාර්යයෙන්ම අර කෙල්සෝක් හැන්ඩල් එක. ඒ කියන්නේ මේ අර බයින්ඩින් කම්බි එකට අමුණන ඒ ගැජට් එක ඒ ටූල් එක ඔයාලා ප්‍රයෝගික කරගෙන මේ ටික බයින්ඩින් කරන්න ඕනේ. මෙන්න මේ ටික ගැට ගහන්න ඕනේ. ආයෙ හෙල්ලෙන්නේ නැති වෙන්න. හරිද? ඔන්න ඔච්චරයි ඔයාලට කරන්න තියෙන්නේ. මම හිතනවා ඔයාලට තේරෙන්නේ නැති කියලා. ඉතින් ඔච්චර තමයි ඔයාලට කරන්න තියෙන්නේ. ඊට පස්සේ ඉතින් විභාග පරීක්ෂකවරයා ඇවිල්ලා මේ ටික මේ විදියටම තියනවද කියලා එයා මේ හරියට තියනවද කියලා බලනවා. ඒ බලලා තමයි ඉතින් ඔයාලට ලකුණු දෙන්නේ. ඉතින් මේක ඔයාලට පුළුවන් ගෙදර ඉඳන්ගෙනත් ප්‍රැක්ටිස් කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලට ස්කිල් ටෙස්ට් උගන්වන ක්ලාස් එකකට ගිහිල්ලත් පුළුවන් මේ දේවල් හරියාකාරව ප්‍රැක්ටිස් කරන්න. ඉතින් මට ඔයාලට කියන්න තියෙන්නේ මම පොඩ්ඩක් ඇඳලා පෙන්නන්න නැවත වතාවක්. ඉතින් මේ ඔයාලා මේ කම්බි ටික අමුණද්දි අනිවාර්යයෙන් මෙන්න මේ උඩ තියෙන මෙන්න මේ මිලිමීටර් වලින් තමයි මේ අගයන් ඔයාලා මනින්න ඕනේ. ඔයාලට දීලා තියෙනවා ටේප් එක. ඉතින් මේක මේ අගයන් ඔයාලා අනිවාර්යයෙන්ම මේ කම්බි තියද්දි ඒව ලස්සනට ඇඳ ගන්න ඕනේ. එතකොට ඔයාලා මේ මිලිමීටර් 1000 කම්බිය මනිද්දි මෙන්න මේ තියෙන මේ දිග අතර දීලා තියෙන්නේ. මෙන්න මේ අගයන් ඔයාලා අනිවාර්යයෙන්ම සැලකිලිමත් වෙන්න ඕනේ. හරිද? ඔයාලා මිලිමීටර් 800 කම්බිය මනිද්දි මෙන්න මේ ටික ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. ඊට පස්සේ ඔයාලට පේනවා මිලිමීටර් 1000 කම්බිය මනිද්දි මේ අගයන් ගැන ඔයාලා සැලකිලිමත් වෙන්න ඕනේ. ඊට පස්සේ ඔයාලා මේ මිලිමීටර් 1200 ඒ කියන්නේ මේ හරහට බඳින කම්බි ඔයාලා බඳිද්දි ඔයාලා මෙන්න මේ තියෙන පරතරයන් ගැන අනිවාර්යයෙන්ම සැලකිලිමත් වෙන්න ඕනේ. ඔයාලා මේ තියෙන්නේ මේ කම්බියේ ඉඳන් මේ කම්බියට ඒ කියන්නේ මේ හරහට බඳින කම්බියට මිලිමීටර් 50ක් තියෙන්න ඕනේ. ඒතකොට මේ පැත්තට බඳින එකට මෙන්න මෙතන ඉඳන් මේ කම්බිය ඉඳන් මෙතෙන්ට මිලිමීටර් 150ක් තියෙන්න ඕනේ. ඒතකොට මෙතනත් 150යි. මෙන්න මෙතනත් ඒතකොට මිලිමීටර් 50යි. හරිද? ඔන්න ඔය විදිහට තමයි කරන්න තියෙන්නේ. ඉතින් අපි බලමු මේ ටෙස්ට් එකට ඔයාලට දෙන ටූල්ස් මොනවද කියලා. ඉතින් ඒක මේ විදිහට පල්ලෙහා දාලා තියෙනවා. ඔයාලට පේනවා මේ තමයි construction rebar. ඉතින් ඔයාලට පේනවා මේ පළවෙනි ටෙස්ට් එකට ඔයාලට pin set එක තමයි දාන්න තියෙන්නේ. ඉතින් ඒකට ඔයාලට work bench එක හම්බ වෙනවා, pin set එක හම්බ වෙනවා. ඉතින් එතන pin ඔයාලට පේනවා 36ක් තියෙනවා. ඊට පස්සේ ඔයාලට stop watch එකක් හම්බ වෙනවා. හරිද? ඒක තමයි මේ පළවෙනි ක්‍රියාකාරකම. ඊට පස්සේ ඔයාලට පේනවා මේ දෙවෙනි ක්‍රියාකාරකමට. හරිද? ඒකට හම්බ වෙනවා අර මං කිව්ව විදිහට මේ 800 මිලිමීටර් 800 කම්බි 3ක් ඔයාලට හම්බ වෙනවා. මේ තියෙන්නේ. ඊට පස්සේ තියෙනවා මිලිමීටර් 1000 කම්බි 3ක් හම්බ වෙනවා. ඊට පස්සේ ඔයාලට මේ තියෙනවා මිලිමීටර් 1200 අර හරහාට මදින කම්බි වලින් ඔයාලට දෙකක් හම්බ වෙනවා. ඊට අමතරව ඔයාලට තියෙනවා මේ wire fixing. ඒ කියන්නේ සුවර කරනවා මේ බයින්ඩින් කම්බි. මේ තියෙන coil saw son කියලා තමයි තියෙන්නේ. ඒ කියන්නේ බයින්ඩින් කම්බි. ඊට පස්සේ තියෙනවා nipple. ඒ කියන්නේ කටර රණ්ඩුව මේ coil saw handle. හරිද? මම රූප සටහනකුත් දාන්නම් ඕනනම් මේ පැත්තෙන් ඔය කට්ටියට පේන්න. ඉතින් ඒක ප්‍රයෝගික කරගෙන තමයි ඔයාලා මේ බයින්ඩින් කම්බි ටික ටක් ගාලා අමුණන්න ඕනේ. මෙන්න මේක මේ tool එක මේ තියෙන්නේ. හරිද? ඊට පස්සේ ඔයාලට රූල් එක දීලා තියෙනවා. රූල. ඒ කියන්නේ මේ ටේප් එක මේ කියන්නේ චුල්ජා කියන්නේ ටේප් එක දීලා තිනවා. රයිටින් ටූල් එකක් දීලා තිනවා. ඒ කියන්නේ චෝක් කැල්ලා. සේෆ්ටි හෙල්මට් එක මං කියුවා අන්ජොන් මෝ. ඊට පස්සේ සේෆ්ටි ග්ලොබ් එක දීලා තිනවා. ඒ කියන්නේ අන්ජොන් චංගප්. මේ ටික ඔයාලා අනිවාර්යයෙන්ම පළඳින්න ඕනේ. ඒ කියන විදිහට තමයි මෙන්න මේ ඉදිකිරීම අංශයේ ඔයාලා තෝරගන්න ඇති මේ රීබාර් කියන සබ් කැටගරි එක. ඉතින් ඒක තේරුවොත් එහෙම ඔයාලට මේ ක්‍රියාකාරකම් දෙක තමයි කරන්න තියෙන්නේ. ඉතින් මං හිතනවා මේ PDF එක හරහා මම මේ කිව්ව දේවල් ඔයාලට පැහැදිලි වෙන්න ඇති කියලා. හරි එහෙනම් මම මේ PDF එකේදී පැහැදිලි කරපු දේවල් ඔයාලට අපැහැදිලි නම් දැන් අපි බලමු මේ HRD වෙබ්සයිට් එකේ දාලා තියෙන ඔරිජිනල් වීඩියෝ ටික. ඉතින් මේ වීඩියෝ මම අර කලින් කිව්වා වගේ ස්කිල් ටෙස්ට් ක්‍රියාකාරකමක් අතරතුරටම තමා ගත්තේ මේවා කොහෙවත් මේ ක්ලාස් වල පුරුදු වෙන එකක් එහෙම නෙවෙයි මේ කුසලතා පරීක්ෂණය පැවැත්වෙන මේ විභාග දවසකදීම ගත්ත ඔරිජිනල් වීඩියෝ තමයි මේ දාන්නේ. ඉතින් අපි දැන් ඒව බලමු. හරිහෙනම් ඔයාලට මේ වීඩියෝ ටික බලලා මේ PDF එක මම ඔයාලට පැහැදිලි කරා. ඉතින් ඔයාලට හොඳ අවබෝධයක් එන්නේ නැති ඔයාලා මේ කන්ස්ට්‍රක්ෂන් තෝරලා ඒකේ සබ් කැටගරි විදියට තියෙනවා රීබාර්. ඉතින් මේ සබ් කැටගරි වලට එන ස්කිල් ටෙස්ට් ක්‍රියාකාරකම් පිළිබඳව ඔයාලට මේ වීඩියෝ එක හරහා හොඳ අවබෝධයක් එන්නේ නැති කියලා මම අනිවාර්යයෙන්ම විශ්වාස කරනවා. ඉතින් මොකද මම වීඩියෝ දැම්මා ඔයාලට එන ක්‍රියාකාරකම් පිළිබඳව හොඳට එක්ස්ප්ලেইন කරා මට පුළුවන් විදියට. ඉතින් හොඳ අවබෝධයක් එන්නේ නැති කියලා හිතනවා. මම ඉදිරියටත් මේ ස්කිල් ටෙස්ට් ක්‍රියාකාරකම් පිළිබඳව වීඩියෝස් ගේනවා. කොරියානු එක්සෑම් එක संबंध वेदगत वीडियोस लेना इतनी कम्युनिकेशन सार यूट्यूब चैनल सब्सक्राइब करना अनिवार्य में सब्सक्राइब करना वीडियो को ना लाइक कर दाना कमेंट कर दाना इतनी मगे फेसबुक ऑफिशियल पेज जगह तीनों डिस्क्रिप्शन के लिंक डाला तीनों वाले पुराने करके लाइक कर दाना मगे इंस्टाग्राम में करके हिलत वाले पुरान लाइक कर दाला फॉलो करना इतनी अपनी नवत वादा मे मगे वेदगत वीडियो के हम इतना वाला सिर्फ दिन शुभ दवसा